ගරු කතානායකතුමිනි, මම බොහොම පැහැදිලිව එදා කතාවේදී කිව්වා මාළඟ හඬපට ගණනාවක් තියෙනවා. ඒ හඬපට මම සභාගත කරනවා කියලා. මම ඒ හඬපට සියලුම ඒවා වලින් තෝරාගත් කීපයක් සභාගත කළා. ඒ හඬපටවල ගරු ආණ්ඩු පක්ෂය අභියෝග කළ හිටපු ජනාධිපතිවරු, දැන්ගින් අගමැතිවරු, කැබිනට් ඇමතිවරු, කැබිනට් ඇමතිවරුන්ගේ බිරින්දැන් ඒ සියලු දෙනාගේ හඬපට තියෙනවා. ඉතින් මාව අත්තනගෝට ගත්ත ගරු කතානායකතුමනි හරියටම 14 වෙනිදා. 14 වෙනිදා අත්තනගෝට ගත්තට පස්සේ එවෙලෙම ගෙදරට ඇවිල්ලා ලංකාවේ කුඩුගේන නාලිකාවන හිරු නාලිකාව එක ලයිව් ටෙලිකාස් කළා. මට ලොකු අසාධාරණයක් වුණා. අද මම ඉන්නේ රිමාන්ඩ් බන්ධනාගාරේ. මම හොරෙක්වත් වංචාකාරයෙක්වත් කුඩුකාරයෙක්වත් නෙමේ. මම අද ඉන්නේ උදයංග වීරතුංග සහ එයා ලංකාවේ කපිල චන්ද්‍රසේකර ඉන්න මැදිරි දෙක මැද අද මම ඉන්නේ. ඉතින් මම කියන්නේ ගරු කතානායකතුමනි, දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ඔබතුමාට තමයි මගේ දුක කියන්න තියෙන්නේ. මම මෙතන කිසිම හොරකමක් වංචාවක් කරලා නැහැ. මං කියලා තියෙන්නේ හොරුන්ව ඇතුළට දාන්න කියලා. මම අදත් ඒක කියනවා, හෙටත් කරනවා. මොකද ඒක අපේ ඡන්ද පොරොන්දුවක්. 2015 ජනවාරි 8 වෙනිදා රෑ 12ට එයාපෝට් වල හොරුවල්නවා කියලා කිව්ව හින්දා ඒක නොකරපු හින්දා තමයි මම ජජ්ලට කතා කළේ. විනිසුරුවරු මට කතා කරලා තියෙනවා, මම විනිසුරුවරුට කතා කරලා තියෙනවා. මම කියලා තියෙනවා පක්ෂ විපක්ෂ ભેදයෙන් තොරව ෆෞසි ඇමතිතුමාව පවා පැයකට හරි ඉරේ දාන්න කියලා මම කියලා තියෙනවා. මම අදත් ඒක කියනවා පක්ෂ විපක්ෂ ભેදයෙන් තොරව. ඉතින් මම අහන්නේ මේක අහගින්න ජනතාවට මම කියන්නේ මම කළේ හැමදාම හොරුවල්න ව්‍යාපෘතියේ එක්තරා කොටසක් විතරයි. මම මගේ කාර්ය මණ්ඩලේ මට ගෙනත් දුන්නම ඇපල් ෆෝන්, ඒ ඇපල් ෆෝන් එකේ රෙකෝඩින් කරද්දී ඇහුණා කීක් කීක් ගානවා. එහින්ද මම මේක වෙනස් කරලා Samsung ෆෝන් එකක් ගත්තා. මෙතන ඉන්න ගරු අගමැති මගේ මිත්‍රයෙක්. කවුද? මහින්ද රාජපක්ෂ මහත්තයා. මාව ඉස්සෙල්ලාම අත්අඩංගුවට ගත්තේ ලෙබනල් වල මැද පෙරදිග කාන්තාවන් ගැන කතා කරන්න ගිහිල්ලා. මම එතුමට කතා කරන්න තමයි එළියට ආවේ. එතුමා තමයි මට කිව්වේ ලෙබනල් සේෆ් හවුස් එකට ගිහිල්ලා රෙකෝඩින් ෆෝන් එකක් දාලා ඒවා රෙකෝඩ් කරගෙන ඉන්න කියලා. මට අවවාද දුන්නේ මහින්ද රාජපක්ෂ හිටපු කම්කරු ඇමතිතුමා. ඉතින් මම ඒ රෙකෝඩින් එකක් තියෙනවා. මෙතන ඉන්න අනිත් අය හොරු හොරු කියලා කෑ ගැහුවට ඒ අයට සාක්ෂි නැහැ ගරු කතානායකතුමනි. නමුත් මට සාක්ෂි ඩියුරේෂන් එක, ඉන්කමින් කෝල් එක, ඒ ආපු නම්බරේ ඩීටේල් කොපි සහ සංවාදයේ රෙකෝඩින් එක මාළක තියෙනවා. ඕන කෙනෙක් අභියෝග කරන්න ඒ අයගේ සංවාද රෙකෝඩින් ඩීටේල් කොපි ඩියුරේෂන් සේරම තියෙනවා. ඒ වගේම මෙතන ඉන්න අයගේ බිරින්දන් අද ලංකාවේ වෙන රටවල මාධ්‍ය ලයිසන් එක දෙන්නේ ගෞරවනීය පුද්ගලයන්ට. නමුත් අද ලයිසන් දීලා තියෙන්නේ කාටද? කුඩුවලට චෝදනා ලැබු දුමින්ද සිල්වා කියන ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයෙක් වූ කුඩු ගෙන්නපු අදහිරෙයින්ද රෙනෝද සිල්වාගේ කුඩු නාලිකාව තමයි අද හැමෝම අහන්නේ. ඔබතුමත් අහන්න හිරු එක, මා රිමාන්ඩ් එකේ බලන්න හිරු එක, ගරුතර මා සංග්‍රහත්නෙත් බලන්න හිරු එක. මම අහන්නේ ඔබතුමා දන්නේ නැහැ. මම කියන්නේ වෙන රටවල, වැදගත් රටවල. හොඳයි, අපි ප්‍රධාන වැඩ කරමු. දැන් අපි ගරු කතානායකතුමනි, ඔව් අපේ නාමල් රාජපක්ෂ මහත්තයාගේ කටහඬ හටේක මාළක තියෙනවා. මම ඉරාජ් කතා කරපුවම නාමල් රාජපක්ෂ මහත්තයා තමයි ෆෝන් එක කිස්සුවේ. එයාගේ හඬපටයක් තියෙනවා විනාඩි 18ක. මම ඒක සභාගත කරන්න. එතුමා මම දැන් මේ සභාව ගරු කතානායකතුමනි, මට මේ ටයිටල් එක දුන්නේ කවුද? නාමල් රාජපක්ෂ මහත්තයා. එතුමා තමයි කිව්වේ මම හොරුවල්ලන ඇමති කියලා. මට හොරුවල්ලන ඇමති කියලා නම ඉස්සලම දුන්නේ ගරු මගේ මිත්‍ර නාමල් රාජපක්ෂ මහත්තයා. එහිඳ තමයි මං හොරුවල්ලන වැඩේට බැස්සේ. හොරුවල්ලන්නේ යද්දී හොරුන්ට කේන්ති යනවා. නාමල් රාජපක්ෂ මහත්තයා වැලිකර බන්දනාගාරේ හිටියේ ක්‍රිස් එකෙන් සල්ලි හොරගම් කරලා. අනිත් අය හිටියේ හොරගම් කරලා. නමුත් මම රංජන් රාමනායක වන්න ජනතාවට මං කියනවා මම දූෂණයක් වංචාවක් කරන තාමින්නේ මාධ්‍යවල මන්ත්‍රී නිවාසේ හිඟන්නේක් වගේ තාමින්නේ. පර්ච් එකක් මේ ලංකාවේ කොහෙවත් නැහැ, ලෝකෙවත් නැහැ. මම සල්ලි දුරු කරුවේ නැහැ. පර්මිට් එක විකුණපු සල්ලිත් මම පදනමකට දාලා. හොඳයි ගරු මන්ත්‍රී, දැන් $170,000ක් තියෙනවා. Breaking.lk